ස්වාමීන් වහන්ස කෙනෙක් මල් පහන් පූජා කරලා කුසල ශක්තිය ක්‍රස් කරගන්නවා ඒ තුලින්ම ඔහුට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද බැහැ නෝනා මල් පහන් පූජා කළා කියලා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණයක් ධර්මයේ නැහැ නමුත් ඕනෑම කෙනෙක්ගේ නෝනා තමන් ක්‍රියාකාරීත්වයට පත් වෙන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න වැඩෙන්න එයා ධර්මයේ ඉස්සරහට ගමන් කරනවා ඉන්ද්‍රිය ධර්මයන් නොවැඩෙන්න නොවැඩෙන්න එයා ප්‍රාථමික තැන්වල ඉර වෙලා ඉන්නවා ඒ නිසා මේ ධර්ම මාර්ගය කියන්නේ මාර්ගයක් මේක පියවරින් පියවර පියවරින් පියවර අපි ඉස්සරහට යන්න ඕනේ ඒ නිසා කෙනෙක් මල් පූජා කරනවා පහන් පත්තු කරනවා පන්සල් යනවා කියන කාරණේ වැරදි කියලා කොතනකවත් අපිට කියන්න බෑ ඒක අත්‍යවශ්‍ය දෙයක් මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනා මල් පූජා කරනවා පහන් පත්තු කරනවා පන්සල් යනවා අනාගාමී ඵලයට පත් වුණ කෙනාත් මල් පූජා කරනවා පහන් පත්තු කරනවා බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගෙන පන්සල් යනවා ඒ නිසා මේවා එපා කියලා කොතනකවත් අපිට කියන්න නැහැ නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ මේ දේවල් ධර්මයේ සැබෑ අර්ථයන් නිසා කලමනා කර කර ගන්න. ඔබ පහනක් පත්තු කරලා මේ පහන් ආලෝකයේ දකිද්දී බුදුරජාණන් වහන්සේලාට මෙවැනි පහන් මන් ලක්ෂ ගානක් පූජා කළ ඇති කියලා දකින මොහොතේ ඔබ තුල විදර්ශනා නුවණයි සකස් වෙන්නේ. එහෙම නැත්නම් මේ පහන් ආලෝකයේ යම් මොහොතක නිවි යන්නාසේ මගේ මේ ජීවිතේ නිවි යනවා කියන කාරණේ මොහොතක් දකින්න පුළුවන් නම් ඒ පහන් ආලෝකයේ තමයි මහත්ඵල මහන්සංශ පහන් ආලෝකය. මල් පූජා කරලා මේ මල් මැලවෙනවා තව මොහොතකින් පරවෙනවා කියන කාරණේ මොහොතක් දකින්න පුළුවන් නම් ඒක තමයි මල් පූජා කරලා ලබන්න තියෙන උතුම්ම ආනිසංසය. මේ මල පරවෙනවා වගේ මගේ ජීවිතේ කොච්චර ලස්සන වුණත් සුන්දර වුණත් මේ ලස්සන සුන්දර ජීවිතයක් පරවෙලා මැලවිලා යනවා කියලා දකින්න පුළුවන් නම් ඒක තමයි මල් පූජා කිරීමේ සැබෑ අර්ථය. ඒ නිසා නිරතුරුවම අපි මල් පූජා කරමින් පහන් පූජා කරමින් මේ කටයුතු කරමින් අපි දක්ෂ වෙන්න ඕනේ මේවත් විදර්ශනා නුවණින් දකින්න. එහෙම නැත්නම් පහන පූජා කළා සාදු සාදු බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියන තැනින් පිනක් විතරයි සකස් වෙන්නේ. ඒ පින අනිත්‍ය වූ සංස්කාරය. ඒ නිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ මේ දේවල් සිද්ධ කරමින් මේ දේවල් විදර්ශනා නුවණ සකස් වෙන තැනට පෙල්ල ගන්න. මේ දේවල් විදර්ශනා නුවණ සකස් වෙච්ච තැනට පෙල්ල ගත්තොත් අපි පහන් පූජා කිරීමම මල් පූජා කිරීමම අපි සම්මා සතියක් ඇති කිරීම සඳහා උපයෝගී කරගත්තා වෙනවා. ඒ නිසා ඒවා අපි කරන්න ඕනේ කරලා දක්ෂාකාරයට ඒවා ගලප ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ.